දීගේ ඉතා ඉක්මනින් කැඩිකැඩි යන වෙලාවේ රටත් අපිත් අවාසනාවන්ත පසුබිමකට මූුණ දීලා විසක් හෝය නිමා වෙලා පොසොන් එක උදාව එන වෙලාවේ දැන්දැන් ඇමතිවරු බොහෝම ආදරින් පන්සල්ලෝට ලංවෙන කාලයක්. ඒවගේම රටපුරා පිරිද්දේශනා කරන්න කිය අගමැත්තුමා කියල සවා රිගිහිල්ල එතුමා ජනාධිපත්තුමා ලෝකයේ කතා අමතන්න ගිහිල්ල ඒ පැත්තේ. රට අරාජිකයි. පාර්ලිමේන්තුව තේරීං කාරක සභාවක් තුළින් කළුයකා සුදු කරල්ලා සමාජ ඉදිරිපත් කරනවා. බලන්න අපි හිතන් හිටිය ඉස්බුල්ලා කියන්නේ භයාලක මිනිහෙක් ඇස්ගුල්ල වගේ දරුණු මිනිහෙක් කියල කරවා ඒහේ ඇවිල කතා කරනකට අපට පේනවානේ මෙමින එහෙම ඇස්ගුල්ලෙක් නෙයි. මිනිහ ඉතල කතා කරන්න පුළුව මනුස්සේ මොකද මනුස්ස කියනවා රට ඉදිගා සිටෙව්වේ පොළොවට ගැලපෙන්න නිසා කියලා. හරි ආදරෙන් ඒවගේම ඒගොල්ලන්ගේ රටවල් ලොලින් ආවහම් පස්සේ ඒගොල්ලන්ට අකුරු ලංකාවේ ඉංග්‍රීසි කියන්නත් බෑ ලංකාවේ සිංහල කියාගන්නත් බෑ අපි ඒයක් දෙමළ කියන්නත් බෑ නිසා අපි ඒ අකුරෙන්ම ගහලා තියෙනකොට තමයි පාර හරියට හෙට යන්නේ. ඒ ඉහිලදී මහර අච්චර හරියක් තියදී ඇඳිරි නීතිය දහලා තියදී බඩු මාරු කරන්නේ කලිසං අඳින්නේ අර ලෝකු අඳින්නේ ඇඳලා පැනලා දුවන්නේ බඩු මලු බහර දෙන්නේ ඒව ඇහුවදී ඇහුවේ නෑ. එනිසා මේ තුළින් පේනවා මේ කරන්නේ ධනාධිපතිතුමා කියන කතාවමයි ඇමතිවරු කියන කතාවමයි ඒවගේම මේ පෙන්න්න හදන්න අපට කළු යකා සුදු කරන්න එකමයි ඒරින් කාර සභාවේමයි බලන්න ජනාධිපත්තුමා කියනවා දැන් කැබිනට් එක රැස් කරන්න එනෑ අපි කැබිනට් එක රැස් කරන්න හමුසර මොකද මට විරුද්ධව වැඩ කරනවානේ ප්‍රශ්නහනවානේ දේනේ දැන් මේ කාටද කියන්නේ එතුමා ආවිල්ල කියනවා සභාවක කියනවා මං මේගොල්ලන්ට එන්ඩෙපයි කියන්නේ ආහම අතේ තියාගෙන පෝර්න් දෙකත් තියාන කොටකොට ඉන්නවා. කාරද වේ කියන්නේ අපට රටට කියනවා ස්ටේජ් එක නැගල මම එන්න එපයි කිවේ හන්න දේහාදුන්නේ අතේ තියාගෙන කොටනවනම් බිල්ලට කොට හරි අයින් කරලාන්න එපෑ. අපිව බිල්ලට දීලා රට බිල්ලට දීලා ආරක්ෂාව බිල්ලට දීලා ජාතිය බිල්ලට දීලා අපට ඇවිල්ල කියලා අටල වැඩක් නෑ ජනාධිපත්තුමෝ මේගොල්ලන් අයිකල එනිසා කියලා මේකද වෙන්ඩ ඕන මේකද නීතිය එනිසා නීතිය පිළිබඳ මේ දස්වල අසාසාලි මහත්ම ඉන්නවත් දන්න ඉන්නේ. බලන්නකු මල්ලොත් විහාරට ගිහිල්ලා අස්ගිරි විහාරට ගිහිල්ලා මොකවාත් දන්න ඇති අය වගේ හරි ලස්සන්ට බබාල වගේ අහගෙන ඉඳලා වාඩි වෙලා ඉඳලා එලියට ඇවිලා එක එකව කියනවා. ඒ අතරේ මේ අසාසාලිත් ඉන්නවා ඒවගේම මේ චෝදනාවල අංකයේ පුද්ගලයෝ එතන වාඩි වෙලා ඉන්නවා මේ මිනිස්සු මොකවත් දන්න නැතුව දැන් ඒ ගොඩට වඩලා ඉන්නකොට ඊයේ හිස්බුල්ලා කියනවා මට වගේ නෙවෙයි අනිත් ඇමතිවරුන්ට අනිත් මන්ත්‍රීවරුන්ට ඕනම කලේ ගිය මිනිස්සෙක්. හැබැයි අපේ යාගේ ඉල්ලින් වලට අපි දුන්නේ නැති හින්දා මොකද්ද නොදුන්නේ සින්දුලු. අපි සින්දු කියනකොට සින්දු දාලාට මිනිහ කැමති නැතුලු. ඒ සින්දුව අපිටත් දැනගන්න එපා ඒ මිනිහ කැමති වෙච්ච සින්දුව. ඒ හින්දා මේකෙන් තේරෙනවා මේ මිනිස්සු මේ සින්දු දරා යන්නේ අපට ආදරයට නෙවෙයි රටට ආදරයට නෙවෙයි අධිකරණයේ අහෝසි කරන්න විවස්ථාව අහෝසි කරන්න ඒවගේම විධායකයේ අහෝසි කරලා මේ තුන්ගොල්ලම අපි දිහැ බලයින්නවා ජනතාව ඉක්මනින් කවද්ද මේ තුන ස්ථාපිත කරන්නේ. එසා එහෙම කිය කියා ආණ්ඩුවේ විවිධ අදහස් ඉදිරිපත් වෙන වෙලාවේ බලන්න මැති ඇමතිවරුන්ට ජනාධිපතිතුමා එක පැත්තකට එහෙන් අඬනවා අගමැතිතුමා එහෙන් අඬනවා මේගොල්ලෝ සවාරි යනවා මේ ඉන්න කාලේ අර මරණ තුනක් දැක මිනිහෙක් පැණි කෑහ ඒ අදහස තුලින් මේගොල්ලෝ රට ගිහිල්ල ඉවිල්ලා ඒගොල්ලෝ සුවදුක් විමසලා එනවා. ඒ අතර මේ රටේ ඇමති හොරුන්ග දැන් ඌගීකේ පන්නනවා එලෝනෝ බලන්න ඊයේ ස්ත්‍රී දූෂකයෙක් වගේ රාජතුන් නැහැ තව මදි ඔය මොකද මේ සාහසයෙන් සිවුරට ඔයතරම් නින්දා කරන මිනිස්සු අපි දැකලන්නේ අපි අහලත් නෑ. එහෙන්දා ඔය උඩ කැරකෙනේවා ගිනි දින ගස්වලට වඩන වෙලාවට කැරකිලා එන්න ඕනයි කියලා මිනිස්සු දැන් කියන්නේත් ඕකමයි. ඒ නිසා ඒ වගේම මංගල උන්හත් බලන්නකෝ දැන් හරි ආසයි පිරිත් නූල් බැඳ ගන්න. ඒ වගේම හරි ආසයි දෙහිනි මම කළ වරද මොකද්ද කියලා මිනිහානවා. මංගල අහනවා මම කළ වරද මොකද්ද පන්සලකට එන්න එපයි කියන්නේ. අනේ ඇවිල්ලා ඉක්මනින් පන්සිල් අරගෙන මහත්තයෝ මැරෙන්න ඉස්සෙල්ලා යමක් කරගන්න සංසාරෙට. දැන් 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 යන පන්සල් වලට දැන් යනවා. ඒ බත් බැලියත් බලාගෙන එනකොට පිරිත් නූල් බඳින්නේ හරේ කියන්න හුරේ කියන්න බලාගෙන ඉන්නවා. දැන් ඒ වගේ ජඩයි සාසනයට නින්දා කරලා ජාතියට නින්දා කරන ජඩයින්ට ප්‍රතික්ෂේප කරන්න එපා.